Namaskar viva buduruvanat samada buduhimi saranayami. Namaskar viva dhamruvanat samada sadham saranayami. Namaskar viva sangruvanat samada mahasang saranayami. Namaskar viva tunuruvanat samada tisarana saranayami. Sadhu, sadhu, sadhu. Namo Buddhaya. පළමුව අපගේ ගුරු දේව උත්තම වූ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි දැන් සූදානම් වෙන්නේ ධර්මශ්‍රවණය කරන්නට. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ මේ වෙලාවේ නිවසේ සිට මේ ධර්මය ශ්‍රවණය කරනවා රූපවාහිනිය බලමින්. අපිට ලැබිච්ච උතුම්ම ලාභය තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ යුගයක ඉපදින්ට ලැබිලා ඒ බුදුරජාණන් වහන්සේව සරණයන්ට ලැබීම. මේ වෙලාවේ මනුස්ස ලෝකේ කෝටි ගණනක් ජනතාව ඉන්නවා. ඒ ජනතාව අතරින් බොහෝ දෙනෙක් මේ වෙලාවේ රෝහල්වල අනේක විධ දුක්ඛයන්ට, රෝග පීඩාවන්ට ලක්ව බොහෝම දුකසේ ජීවිත ගෙවනවා. තව කොටසක් තම තමන් කළ අනේකවිධ වැරදි නිසා සිරකඳවුරුවර ලෝකය පුරා දුක් විඳිනවා. තව කොටසක් මම්මාවත්වල කරන්ට දෙයක් නැතුව අනිත් අයට හිංසා කරමින්, දෙපා හසුරුවමින්, එහෙම ඇවිදිමින් කාලය ගත කරනවා. තව පිරිසක් බියකරු සසරේ අර්ථය නොදැන, ස්වභාවය නොදැන ජීවත් වෙන කාලය මෙච්චරයි කියලා ඒ ජීවිතේ පවත්වන්නට උවමනා කරන, ආහාර පාන ආදිය වගේම ධනය සොයාගන්නට අනේක විද වංචනික කටයුතු කරමින්, ඒ වගේම වෙනත් විදිහට මහන්සි වෙමින් කාලය ගත කරනවා. තව පිරිසක් කාමරවලට වෙලා අනිත් අය හිනාගස්සල කීයක් හරි හොයාගන්නේ කොහොමද කියලා ඒවට කල්පනා කර කර සැලසුම් හදනවා. තව සමහරක් ගංගාවල්වල, ඇලදොලවල්වල, මහා සාගරේ තමන්ගේ ජීවිතය උදෙසා කීයක් හරි හොයාගන්ට සත්ව ඝාතනවල යෙදෙනවා. තව සමහරු අහසේ ගුවන් යානාවල සේවය කරමින් ජීවිත අපේක්ෂාව අත්හැරලා බොහෝ බියෙන් ගැහි ගැහි සේවය කරනවා. මේ ආදී වශයෙන් ගත්තාම මේකේ කෙලවරක් නැහැ. ඒ අතරේ තමයි අපි මේ පිරිසක් වෙන් වෙලා මේ ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. පින්වතුනි, මං ඒ කලින් කරුණු කීපයක් මතක් කළේ මේ සසරේ ස්වභාවය තේරුම් ගැනීමට අවශ්‍ය නිසා. උපදින සෑම මනුස්සයෙක්ම ජීවත් වීම පිණිස
යම් කිසි දෙයක් කළ යුතු වෙනවා. ඒක එහෙම නොකළ යුතුයි කියලා මං අදහස් කරන්නේ නැහැ. නමුත් සසරේ සැරිසරද්දී අපි කරපු කියපු දේවල් මෙපමණකයි කියලා ගණනින් සීමා කොට කියන්න සංඛ්‍යාවල් මේ ලෝකේ නැහැ. මේ වතාවේ ලැබිච්ච මනුස්ස ජීවිතයත් ඒවටම කැප කරලා ලැබිච්ච කයටම වහල් වෙලා මෙපමණයි පැවැත්ම කියලා හිතලා ධර්මයෙන් තොරව අපි ජීවත් වුණොත් ඉතින් අපිට මේ සංසාරේ කිසිම ගැළවිල්ලක් නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරලා අපේ ජීවිතේ විමුක්තිය පිණිස උවමනා වෙන වැඩපිළිවෙල ටිකක් හෝ සකස් කර ගන්නට අපි වෑයම් කරමු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ මේ ලෝක සත්වයාට යහපත උදා කර දෙන්නට පමණයි. වෙන කිසිවක් සඳහා උන්වහන්සේ ලෝකේ පහළ වුණෙත් නැහැ, පහළ වෙන්නෙත් නැහැ. අද කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන ගැනීම ඉතාම අඩු තත්වයකයි පවතින්නේ. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ දහම තුළ ප්‍රයෝජන ගන්න පිරිස් හතරක්නේ: භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යනුවෙන්. ඒ සතර පිරිස අතර ප්‍රධානත්වය ලැබෙන්නේ භික්ෂූන් වහන්සේලාට, දෙවනි තැන ලැබෙන්නේ භික්ෂුණීන් වහන්සේලාට. භික්ෂූන්ට ලැබෙන සමානත්වය භික්ෂුණීන්ට ලැබුණට භික්ෂුණී භාවය ලබන්ට බොහොම අමාරු වුණා ඉදා. ඒ නිසයි මං එහෙම කීවේ. ඊළඟට උපාසක උපාසිකා යන පිරිසට සමානව. එතකොට සාමාන්‍යයෙන් බුද්ධ ශාසනය බොහොම ප්‍රයෝජන අරන් තියෙන්නේ, සියලුම බුද්ධ ශාසනවල බොහෝ ප්‍රයෝජන අරන් තියෙන්නේ පිරිමි අය. අද ගත්තත් ඒක පැහැදිලිව පේන්න තියෙනවා. පැවිදි වෙන පිරිස බැලුවොත් කාන්තාවන්ගේ ඒ පැවිද්දට යොමු වීම ඉතාම අඩු තත්වයක පවතින්නේ. ඒ වගේම අද ලෝකේ කොහේවත් භික්ෂුණී භාවය පවත්වාගෙන යන පිරිස නැහැ. එතකොට මේ බුද්ධ ශාසනයේ පැවැත්ම පිණිස භික්ෂූන් වහන්සේලා අද කාලේ කටයුතු කරන විදිහ ගත්තොත් බොහෝ පිරිසකගේ ඇවැතුම් පැවතුම් හරීම ඛේදජනකයි. ඒ නිසා අපිට ධර්මයේ අහලා ඒක පිළිපදින්න පුළුවන් ස්ථාන තෝරා බේරාගෙන ඒ තැන්වලට යොමු වෙලා අපේ සංසාර ගමන කෙටි කරගන්නට, විමුක්තියට පත්වෙන්න උවමනා කරන ධම් ඉගෙන ගන්නට අපි නුවණ පාවිච්චි කරන්න ඕනේ. හැම තැනම බුද්ධ වචන කියන්නේ නැහැ. පැවිදි වෙසින් ඇතැම් අය කියන්නේ රැයටත් දානි දෙන්න කියලා. දවල් උදේ දාන දෙක හොඳට හම්බ වෙනවලු. රැය දානි පූජා කිරීම ගැන ඕගොල්ලෝ අවධානය යොමු කරන්න කියලා මගේ කණිනුත් ඇතැම් අය කියනවා මං අහලා තියෙනවා. මාධ්‍ය ඔස්සේ නිකන් කනට කියලා නෙමෙයි. ඒතර ඒ තරම්ම පහත් තත්වයට අද බඩක් නිසා ධර්මයේ වැටිලා තියෙනවා. ඒ වගේම මේ ළඟකදී සම්බුද්ධ රාජ මාලිගය වඳින්න ආපු බණ්ඩාරගම පැත්තේ පිරිසක් මගෙන් ඇහුවා, හාමුදුරුවනි රැයට දන් දුන්නට කමක් නැද්ද, අපෙන් නම් ඉල්ලනවයි කියලා. මං කිව්වා බුදුරජාණන් වහන්සේ තමයි ශාසනේ අයිති කෙනා. උන්වහන්සේ වදාලා මේ ශාසනයට ආදරය කරන කිසියම්ම කෙනෙක්, කිසියම්ම භික්ෂුවක් රැයට ආහාර ගන්නේ නැහැ. බඩට ආසා කරන අය නම් ඒව කරනවා. ඉතින් යමෙක් බුදුරජාණන් වහන්සේ එපා කියපු දෙයක් පූජ කළොත් එපා කියපු වෙලාවක
ඒක අනුන්ගේ සිල් කඩන්ට කරපු උපකාරයක් මිසක් බුද්ධ ශාසනය පවත්වන්නට කරපු උදව්වක් නොවන නිසා බොහෝ පව් රැස් වෙනවා කියන. වාද කරන කෙනා කියන්නේ කණ්ඩ දුන්නට පව් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේට වැරදිලා සිල් පනවද්දි. ඒ නිසා පින්වතුනි මෙවන් අයත් මාධ්‍ය ඔස්සේ මොනවා හරි කියන ඒවට බණ කියන්න බෑනේ. ධර්මයේ කියන්නේ සත්වයා යහපතට පත් කරවන දෙයට. එනිසා ඔබ බොහෝම ප්‍රවේශමින් පැවිද්දන්ව ආශ්‍රය කළ යුතුයි. ධර්මය ආශ්‍රය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේව ආශ්‍රය කළ යුතුයි. ඉතින් අද අපි බොහෝම ලස්සන දේශනාවක් ඉගෙන ගන්නට සෝදානම් වෙන්නේ. පින්වතුනි මේ වර්තමානයේ මොන වගේ තත්ත්වයක් සමාජය තුළ තියෙනවාද කියලා ඔබට අද දේශනාවෙන් ඉගෙන ගන්න ලැබෙනවා. මේ ලෝක සත්වයා කොයි වගේ මාවතක යනවද, මොකද්ද මේ අයගේ ඉරණම කියන එක ඉතා පැහැදිලිව දැනගන්න ලැබෙන දේශනාවක් ඔබට කියා දෙන්නයි මං උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා උපාසක උපාසිකාවන්ට මාසිකට හතර වතාවක් උදා වෙන පෝය දවසට අටසිල් සමාදන් වෙන්න, උපෝසත සිල් රකින්න කියලා. එහෙම වදාලේ මහා කරුණාවෙන් මිසක් අකරුණාවෙන් නෙමෙයි. ඒ මහා කරුණාව තමා විතර තමා කොයි විදිහටද යොමු කරගන්නේ කියලා පොඩ්ඩක් හිතා බලන්න වටිනවා. මං අර මුලින් කියපු කරුණු ටිකත් ඒකට හරිය වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ හතර පෝයෙටම සිල් සමාදන් වෙන්න කියලා නම් අද බෞද්ධ සමාජයේ පවතින තැන ඔබට පැහැදිලි. බොහෝ ආයතනවල පෝය දවසට නිවාඩු දෙන්නේ නැහැ. එදාට නිවාඩු ගියොත් පඩියෙන් වැඩියෙන් කොටසක් කපන බවත් අපි අහලා තියෙනවා. ඒතකොට හැම පැත්තෙම නිරයට යවන, සසරට හිර කරන බැමි දරුණුයි. හරිම දරුණුයි. එතකොට ඒ මුදලට ඇබ්බැහි වෙච්ච කෙනා මුදල බලාපොරොත්තුවෙන් හිර වෙනවා. අනිත් අය තමන්ට ලැබෙන ආදායමෙන් අනිත් අය පීඩාවට පත් කරලා සසරේ හිර වෙනවා. සසරේ හිරවෙන සත්වයාට බොහෝ කාලයක් සැරිසරන්ට වෙන්නේ සතර මහා පාය සමග. මේක අද මනුස්ස කයක ඉඳලා මනුස්ස සවනකින් අහලා අපිට තේරුම් ගන්න බෑ. සාමාන්‍ය දරුවෙක් ඉපදෙද්දී අනාගතයේ ඔහු හිරගත වෙනවා කියලා කිසිම අම්මා කෙනෙක් දකින්නේ නැහැ. පෙරපාසල් යද්දි දකින්නෙත් නැහැ. පාසලේ පළවෙනි පන්තියේදී දකින්නෙත් නැහැ. නමුත් නොදැක්ක ඔහු වයස අවුරුදු 14 15 20 25 30 50 වෙද්දී කිසිවෙකු නොදැක්ක වැරදි කරලා ඕනතරම් පිරිසක් අද හිරගෙවල් වල ඉන්න අයුරු ඔබට දකින්න ලැබේවි. බිහිවන දවසේ කරපු වැරැද්දක් නිසා හිරගත වෙච්ච කවුරුත් නැහැ. ආන් ඒ හිරගත වෙච්ච කෙනාට හිරේදී තමන්ට වැරදුනා කියලා පොඩ්ඩක් හරි තේරෙනවා. ඒත් හැබැයි පවතින ස්වභාවයන් අනුව කිසියම් හෝ ආකාරයකින් එතනින් බේරෙන්න අවස්ථාවක් සමහරුන්ට ලැබෙනවා. ඒ නිසා සසර ගැන අවබෝධයක් නැති වෙනවා. නමුත් පින්වතුනි තිරිසං අපායට වැටිච්ච කෙනෙකුට එතනින් පැනගන්න විදිහක් නැහැ. බලන්ට මේ ලෝකයේ තියෙන ස්වභාවය, මිනිසෙකුට යම් රෝගයක් දරුණු වෙලා ඉවස ගන්න බැරි වුණොත් ඔහුට දෙන බෙහෙත් පෙති ටික වැඩියෙන් පාවිච්චි කරලා මැරෙන්නත් පුළුවන්. වසවිස කාලා මැරෙන්නත් පුළුවන්. කෝච්චියට පැනලා මැරෙන්නත් පුළුවන්. ඊළඟට කාට හරි බැනලා රණ්ඩුවක් ඇති කරගෙන ඒ හරහා මැරෙන්නත් පුළුවන්. විදුලි සැර වද්දාගෙන මැරෙන්නත් පුළුවන්. ජලයට පැනලා මැරෙන්නත් පුළුවන්. අනේක විද ක්‍රමෝසේ මැරෙන්න පුළුවන්. හොඳම ජීවිතේ.
නමුත් තිරිසන් සතෙකුට කොපමණ කරදරාවත් ඔහුට හිතලා මැරෙන්න ක්‍රමයක් නැහැ. මේ ජීවිතේ කරදරයි මම මැරෙනවා කියලා මැරෙන්න විදිහක් නැහැ. අපි ලීයක් අරන් ගහන්න යනකොට ඔහු දුවනවා. හදිසියේ වාහනයක හැපිලා මැරෙන අවස්ථා තියෙනවා. ඒ ඔහු හිතලා පැන්නා නෙමෙයි. ඒ වගේම ජලයට වැටිලා සත්තු මැරෙනවා. ඒ හිතලා පැනලා නෙමෙයි. ඒ වගේම පින්වතුනි ප්‍රේත ලෝකේ උපන්නම අවුරුදු දසදහස් ගාණක් කෝටි ගාණක් එකම ජීවිතය. ආන් එතකොට තමයි තේරෙන්නේ මනුස්ස ජීවිතය මට වැරදුනා කියලා. පැවිදි වෙච්ච පමණිමුත් සියලු ප්‍රශ්න විසඳෙන්නේ. පැවිදි වෙච්ච කෙනා ධර්මයට යොමු වෙන ආකාරය අනුව තමයි තමන්ගේ පැවැත්ම තීරණය වෙන්නේ. ධර්මයේ කියවද්දී ඉගෙන ගනිද්දී ඒක හොඳට තේරෙනවා. බුද්ධ කාලේ එක්තරා භික්ෂුවක් හොඳට සිල් රැකලත් තමන්ට ලැබුණු සිවුරකට ආස කරලා හදිසියෙම රෑ රෝගයකින් අපවත් වෙලා ඒ සිවුරේම කාවෙක් වෙච්ච පුවතක් ඔබ අහලා තියෙනවා. බොහෝ අය අහලා තියෙනවා. ඒතර පැවිද්දගේ ඉර නම ඒක. ඒ නිසා පැවිදි වූ පමණින් සියල්ල තමා යහපතට හරවා ගන්නේ නැහැ. හැබැයි ශාසනයේ තියෙන්නේ යහපත පිණිස පමණයි. ඉතින් පින්වතුනි මම ඔබට අද දේශනා කරන්නේ අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේට අයත් තිකනිපාතේ පළවෙනි වර්ගයේ පළවෙනි පණ්ණාසකයේ හතරවෙනි වර්ගයේ හත්වෙනි සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවේ නම චතුමහරජ සූත්‍ර දේශනාව. සමහර අය අහලා තියෙන්න පුළුවනි. ඇහුවා කියලා ප්‍රයෝජනයක් වෙලා නැති විත්තිය තමයි පේන්න තියෙන්නේ. වැව්පකුණු ඕන තරම් දකින්න ලැබෙනවා. නාන මිනිස්සු තමයි දකින්න නැති. ආන් ඒ වගේ. වලාකුළු අහසේ ගමන් කරනවා. වැස්ස තමයි නැති. ගස්කොළන් ඕන තරම් තියෙනවා. මල් සහ ගෙඩි තමයි නැති. සත්තු බඩගින්නේ. ආන් ඒ වගේ ධර්මය ඕන තරම් ඇහෙනවා. ප්‍රයෝජන ගන්න පිරිස තමයි අඩු. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ඨමියං භික්ඛවේ පක්ඛස්ස චතුන්නං මහරජාණං අමච්ඡා පාරිසජ්ජා ඉමං ලෝකං අනුවිචරಂತಿ. පින්වත් මහණෙනි අඩ මාසයක අටවකදා සතරවරං මහරජවරුන්ගේ පිරිසට අයත් ඇමතිවරු මේ ලෝකයේ සිසාරා ඇවිද යනවා. බලන්න ලස්සන දේශනාවක්. ඇවිද ගිහිල්ලා ගියක් ගියක් ගානේ ගිහිල්ලා මෙන්න මේ වගේ දේවල් හොයලා බලනවා. කච්චි කුමද්ද? බහූ මනුස්සා මනුස්සේසු බොහෝ මිනිස්සු අතරින් මිනිස්සු මත්තේයියා අම්මාට පෙත්තේයියා තාත්තාට සාමඤ්ඤ ශ්‍රමණවරුන්ට බ්‍රාහ්මඤ්ඤ බ්‍රාහ්මණවරුන්ට කුලේ ජෙට්ටා පචායිනෝ පවුලේ වැඩිහිටියන්ට ඒ වගේම උපෝසතං උපවසන්ති පොහෝයට සිල් ආරක්ෂා කිරීම පටිජාගරන්ති සිහිනුවන දියුණු කිරීම පුඤ්ඤානි කරොන්තිති පින් කරනවාද කියන ඔය කරුණ හොයලා බලනවා. තව බොහෝ දේ හොයනවා. දේශනාවේ ඔය ටිකක් ගැබ් වෙලා තියෙනවා. ඊළඟට ඒ දඬුපාලං හදනවාද මම්මාවත් හදනවාද ගස් රෝපණය කරනවාද පින්තාලි තියෙනවාද මිනිසොන්ඩ පැන් බොන්ඩ ආදී පහසුකම් සලසනවාද කියලත් ඒ දෙවිවරු හොයලා බලනවා. ඒ වගේම පින්වත් මහණෙනි චාතුද්දසියං භික්කවේ පක්කස්ස චතුන්නං මහරජාණං පුත්තා ඉමං ලෝකං අනුවිචරಂತಿ. ඒ සතරවරං දෙවිවරුන්ගේ පිරිස, ඒ කියන්නේ පුත්‍රයෝ, අර විදිහටම
මේ ලෝකයේ සිසාරා ඇවිද යනවා තුදුස්සක පොහොය දාට. ඒ කියන්නේ දින 14කට සැරයක් එන පොයේ තියෙන්නේ ආන්නේ පොයේට. ඒ ගිහිල්ලත් අර ටිකම බලනවා. මවට සලකනවාද? පියාට සලකනවාද? ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සලකනවාද? කුලේ ජිට්ට පවුලේ වැඩිහිටියන්ට සලකනවාද? ගරු බුහුමන් දක්වනවාද? උපෝසත සිල් ආරක්ෂා කරනවාද? පටිජාග්‍රන්ති සිහි නුවණ දියුණු කරනවාද? පුඤ්ඤානි කරොන්තිති පින් දහම් කරනවාද කියලා. ඒ වගේම පින්වත් මහණෙනි, පදහු භික්කවේ උපෝසිතේ පන්න රසෝ චත්තාරෝ මහරජා සාමාන්‍යේ ඉමං ලෝකං අනුවිචරන්ති. පින්වත් මහණෙනි, සතරවරන් දෙවිවරුම වෙන කවුරුවත් යවන්නේ නැතුව සතරවරන් දෙවිවරුම තමාම සාමාන්‍යේව තමා විසින්ම පසළොස්වක පෝ දවසට පුර පසළොස්වක පෝය දවසට මේ ලෝකයේ සිසාරා සියලු තැන සැරිසරනවා. දැන් මේ මිනිස්සු මේවා ගණන් ගන්නේ නැහැ. ඔය කියන්නේ අමු බොරු කියලායි හිතන්නේ. කාගේ වචනද මේ? අපි මේ බණ අහන තැන වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ වචන බලන්න සාන්තව වැඩ ඉන්න අයුරු. දැන් අපි මේ දේශනා කරන්නේ මේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක්මයි. ඒකින්ද මේක බොරුවක් වෙන්නේ. යමෙක් මේ දේශනාව බොරු කියලා කියනවා නම් හිතනවා නම් එයාට අහිමි වෙන්නේ මනුස්ස ලෝකය. එයාට අහිමි වෙන්නේ සුගතිය. එයා ලෝක සත්වයාට මුණ ගැහින්නේ තිරිසං ලෝකයේදී, ප්‍රේත ලෝකයේදී, අසුර ලෝකයේදී, නිරයේදී. ඉගෙන හිතන කොටත් මහා බයක් දැනෙනවා. සමහර විට තමන්ගේ අම්මා වින්ද පුළුවන් ඒ. සමහර විට තමන්ගේ තාත්තා වින්ද පුළුවන්. සමහර විට තමන්ගේ ස්වාමි පුරුෂයා වින්ද පුළුවන්. සමහර විට තමන්ගේ භාර්යා වින්ද පුළුවන්. සමහර විට තමන්ගේ යහළු වෙලා ඉන්න ගෑනු ළමයා වින්ද පුළුවන්. පිරිමි ළමයා වින්ද පුළුවන්. පුතා වෙලා උපන්න දරුවා වින්ද පුළුවන්. දුව වෙලා උපන්න දැරිවිය වින්ද පුළුවන්. සමහර විට පැවිදි වෙලා ඉන්නත් පුළුවන් යා. මොකද බුද්ධ කාලෙත් එහෙමයි හිටියා. දැන් සුනක්කත් එහෙම බුදුරජාණන් වහන්සේ විශ්වාස කළේ නැහැ. අර අමු ගිනියව්වේ පිච්චෙන තාපසෙක් දැකලා, නිර්වත් තවුසෙක් දැකලා පැහැදිලා නිරේ කියන්නේ නේද? ඔව්. ඒ වගේ පින්වතුනි, මම මුලින්ම කිව්වේ එකයි, සිවුර දරා ගත්තත් මේ ප්‍රශ්නේ හරියටට යොමු වෙන්නේ ධර්මයට නැඹුරු වීම මතමයි. මේ ගැන කතා කරන්න බැරි තරම් ලෝකේ අසරණ වෙලා තියෙනවා. මොකද මිනිස්සු හිතනවා පැවිදි වෙච්ච හැමෝම හොඳයි කියලා. ඒ වගේම තව තැනක තියෙනවා මහණෙනි, මේ ලෝකයා විසින් මේ පැවිද්දාට නිගරු නොකළ යුතුය කියලා. එහෙමත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හරි තැන තෝරගන්න ඕනේ. ගිහි ඔබ මෙහෙම හිතන්න, යම් පැවිද්දෙක් මොනවා හරි පව් වැඩ කරනවා නම් අනේ මගේ ඇඟේ සිවුරක් නැහැ නේ, හින්දා මට මේක අයිති නැහැ කියලා හිත හදාගන්න. මම මහණ උනේවත් නැණි, කායවත් වැරදි හොයන්නේ කියලා එහෙම හිත හදාගන්න. පැවිදි වෙච්ච කෙනා පැවිදි වෙච්ච කෙනේ පව් වැඩ කරනවා නම් අනේ යන්තම් ඔය කරුමෙට මම හවුල්ුනේ නැහැ කියලා හිතාගත්තම හරි. එච්චරයි බේරිල්ල. හාවෙක් මද්දකට අහු වුණාම අනිත් හාවට තියෙන්නේ මම මද්දකට අහුණේ නෑ, මූ ගලව ගන්නට මට හයියක් නෑ කියලා පැනලා දුවන්නයි. ඌදිහා බලන්නේ හිටියොත් ගලකින් ගහනවා අයිතිකාරිය ඇවිල්ලා, අර මද්ද අයිතිකාරිය අහක ඉන්න හාවත් මැරිලා යනවා. එහෙම නේද? ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඔය විදියට ඒ සතරවරන් දෙවිවරුත් පුරපස්සලොස්සක් පොහෝ දවසේ ලෝකයේ සිසාරා ඇවිද ගිහිල්ලා අර විදිහට මේ ලෝකයා ගැන හොයලා බලලා මනුස්ස ලෝකෙට හවස් වුණාට පස්සේ තෞතිසා දිව්‍ය ලෝකේ සුධර්මා ධර්ම සභාව ආරම්භ වෙනවා.
ඒ සුධර්මා ධර්ම සභාවේ මේ ගැන කතා වෙනවා පින්වතුනි. මොකද්ද? නිදුකානෙනි පින්වත් දෙවිවරුනි සක්දිව් රජතුමනි. මනුස්ස ලෝකේ සිසාරාපි පිරිස් තුනක් වශයෙන් ඇවිද ගියා. ඒ ඇවිද යද්දී අපි එකතු කරගත්තු කරුණ මේ දැනුම් දෙන්නේ. එතකොට පින්වතුනි ඒ ලෝකේ සිසාරා ඇවිදින දෙවිවරු අතරේ වංචනික දෙවිවරු නැහැ. අවංකවම මනුස්ස ප්‍රජාවට ආදරය කරන සත්පුරුෂ දෙවිවරු විතරයි ඒ ගමනට එකතු වෙන්නේ. ඒක මේ වගේ ඔබව සුවපත් කරවන අදහසින් ඔබට බණ කියන්නේ බුදුරජාණන් වහන්සේටත් ධර්මයටත් ඔබටත් ආදරේ ඇති කෙනෙක් විතරමයි. බුදුරජාණන් වහන්සේටත් තමන්ටත් ධර්මයටත් ඔබටත් ආදරේ නැති කෙනෙක් ඔබව නොමග යවනවාමයි. හොයන්ට බෑ තමන් ධර්මය දන්නේ නැති නිසා. ඒකයි ඇත්ත. ඉතින් ඒ දෙවිවරු මේ විදිහට දැනුම් දෙනවා දිව්‍ය සභාවට. පින්වත් දෙවිවරුනි, මවට සලකන පිරිස ඉතාම ස්වල්පයයි ලෝකේ ඉන්නේ. පියාට සලකන, ශ්‍රමණයන්ට සලකන, බ්‍රාහ්මණයන්ට සලකන, පවුලේ වැඩිහිටියන්ට ගරු බුහුමන් කරන පුදන, පොහොය දවස්වලට නිරන්තරයෙන් ඒ පෝය හතරට අටසිල් රකින, සිහිනුවන දියුණු කරන සැදැහැවතුන් සැදැහැවතියන් ඉතාම ස්වල්ප දෙනයි මනුස්ස ලෝකයේ ඉන්නේ. මහණෙනි, එතකොට ඒ දිව්‍ය ස්වභාවයේ ඉන්න සතරවරන් මහරජවරු, ඒ කියන්නේ ධතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන සතරවරන් දෙව් රජවරු, ඒ සුධර්මානං දිව්‍ය ස්වභාවයේ රැස්ව සිටින්නා වූ තෞතිසා දෙවියන්ට ඔය විදිහට දැනුම් දුන්නාම, කොයි විදිහටද? මවට සලකන අය, පියාට සලකන අය, පවුලේ වැඩිහිටියන්ට සලකන අය, ගරු කරන අය, උපෝසත සිල් රකින අය, ඒ වගේම සිහිනුවන දියුණු කරන අය, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සලකන අය, බොහෝම ස්වල්ප දෙනයි ඉන්නේ කියලා කියපුවාම බොහෝ දුකටපත් වෙනවා. දැන් අද කාලේ යන කතාවේ ඒක තමයි දිව්‍ය ලෝකෙට. මෙතෙන්දි කරුණක් පැහැදිලි වෙනවා. දැන් බලන්න ගෙවල් වල මිනිස්සු ටීවී බල බල හිටියට, මැච් බල බල හිටියට, කැරම් ගහ ගහ හිටියට, වෙන යම් හෝ දේක නිරතව හිටියට, තමන්ගේ ගෙදෙට්ට දෙවිවරු ඇවිල්ලා ගියා පෝය හතරකට කියලා කවුද ඈ දන්නේ? බෞද්ධ අය. ආගමයි නම් කොහොමවත් දන්නේ නැහැ. මං ඒකයි කිව්වේ, බෞද්ධ අය මොන තත්වයකින්ද අද ලෝකෙ ඉන්නේ? මෙන්න මේ බෞද්ධයගේ අදූරදර්ශී ඥාන රහිත වැඩපිළිවෙල නිසා තමයි ආගම ලෝකේ පැතිරෙන්නේ, විවිධාගම් පැතිරෙන්නේ. ආගමිකයන්ට දොස් කියන්ට උවමනා නැහැ. තමන්ගේ වත්තේ වැට දිරා යද්දී, අලුත් ඉනි දාන්නේ නැතුව කම්බි දිරා යද්දී, කම්බි දාන්නේ නැතුව ගිදෙට්ට වෙලා බලා හිටියොත් අල්ලපුවත්තේ අය ඉඩමේ ගස් කොළන් ටිකත් අල්ල ගන්නවා, වැටෙන ගෙඩිත් අරන් යනවා, කඩාගෙනත් යනවා හොයන්ට කෙනෙක් නැති නිසා. ඒ වගේ මේ බෞද්ධ රට බුදුරජාණන් වහන්සේ බෞද්ධයාට ලබා දුන්නා. පෝය හතර ඔහේ ගෙවිලා යන දින හතරක් වෙලා පිට රටටත් පෝයට හඳ ලොකුවට එනවා. හැබැයි ඒක පුරපසළොස්සක හඳක් නෙමෙයි, නිකම්ම නිකං හඳග්‍රහයක් විතරයි. සැදැහැසිත් ඇති මිනිස්සුන්ට විතරයි පූර්ණ චන්ද්‍රයා පුරපසළොස්වක් සඳ බවට පත් වෙන්නේ. ඒ චන්ද්‍ර මණ්ඩලය අපිට බුදුරජාණන් වහන්සේව සිහිකර දෙනවා. ශ්‍රී සද්ධර්ම රත්නිය සිහිකරලා දෙනවා. ඇසල සඳේ සඳ කිරණේ අපේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
දම්සක් පැවතුන් දෙසුමින් මේ ධර්මය ආරම්භ කළා කියලා. ඊළඟට ඇසල සඳ කියලා දෙනවා මේ ධර්මයේ සොයා සිදුහත් කුමරු සියලු සැප අත්හැරදා නිවසින් බැහැර වී ගිය බව රජමැඳුරින් පැන ගිය බව. වෙසක් සඳ සිහිපත් කරලා දෙනවා ඒ ලොවට ධර්මයේ කියූ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට සිදුහත් කුමරු නමින් උපන්නා සම්බුද්ධත්වයට පත් වුණා ලෝකය හැරදමා පිරිනිවන් පෑවා කියන වග. මේ ලෝකයේ අනිත් අයට හඳ දිහා බලල එවන් කතාවක් සිහිනකින්වත් හිතන්ට හැකියාවක් නෑ. ඒ වාසනාව තියෙන්නේ තෙරුවන් සරණෙහි පිහිටපු ශ්‍රද්ධාවන්ත සිතක් ඇති පින්වතුන්ට පින්වතියන්ට පමණයි, පැවිද්දන්ට මෑණිවරුන්ට පමණයි. අනිත් අයට ඒක නිකම්ම හඳක් විතරයි. ඒ නිසා ඒ හඳ එළියෙත් බෝල ගහනවා, ටීවි බලනවා. ඒ ටීවි එකේ ධර්මයේ නැහැ. මහා ලොකු ගණන් දීලා තමන්ගේ ගෙදෙට්ට ගෙනාපු මාර පෙට්ටිය තමා අපායට තල්ලු කරන රූපරාමු ඇහැ ඉදිරියේ දිස් කරනවා, පෙන්නුම් කරනවා. ස්පීකර වලින් හඬ නිකුත් කරනවා. ලෝතුරු බුදුබණ විනතක ගලා යන්ට සලස්සනවා. අහෝ මිනිස්යාගේ භයානක ඉරණමේ තොරතුරු වල හැටි. පින්වත්නි, මේ චතුමහා රාජ සූත්‍රය හරිම වැදගත්. නුවණ තියෙන අය ප්‍රයෝජන ගනිත්වා කියන මෙත්සිතින් අද මේ දේශනාව කරන්න කල්පනා කළේ. ඊළඟට ඒ සතරවරන් දෙවිවරු ඒ සුධර්මා දිවි සභාවේ කියනවා, නිදුකානෙනි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ලෝකෙට. මේක ඒ කාලේ කතාවක්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින නිසා මේ ලෝකේ බොහෝ දෙනෙක් සතර පෝයට උපෝසතේ සමාදන් වෙනවා, ආරක්ෂා කරනවා. චාතුද්දසින් පංචදසින් යාව පක්ඛස්ස අට්ඨමි උපෝසතං උපවසිසං සදා සීලේසු සංඋතාදි වසින්. ඒ විදියට සැදැහැවත් උදවිය අම්මාට සලකනවා, තාත්තාට සලකනවා, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සලකනවා, පින්තාලි තියෙනවා, වැව්පොකුණු ඒ වගේම ලිං ආදී ඉදි කරනවා, මම්මාවත් හදනවා, ගස් රෝපණය කරනවා, ඒ දඬු පාලං ආදී ඉදි කරනවා. මේ ආදී වශයෙන් පවුලේ වැඩිහිටියන්ට සලකනවා, සිහිනුවන දියුණු කරනවා. පින්වතුනි, මේ කාලෙත් මේ මහමෙවුනාවට එන බොහෝ සදහැවතුන් අපිට කතා කරද්දි කියලා තියෙනවා, ස්වාමීනි මම නැගිටින්නේ වැඩට යන්න පාන්දර 3ට, 4 වෙනකම් පැයක් භාවනා කරනවා, ඉන් පස්සේ මූණකට හෝදාගෙන තෙරුවන් වැඳලා වැඩට පිටත් වෙනවා. සමහරු 5ට පිටත් වෙන්න කටයුතු කරනවා. ඒ අතරේ යාර කටයුතු කරනවා. ස්වාමීනි අපි දවසට දේශනා 4ක් අහනවා. බලන්න යහපතට පත් වෙන මිනිස්සු අදත් ඉන්නවා. හැබැයි හරිම ටිකයි. ඒගේ වගේ අයට අනිත් අය කරන්නේ බැනලා පව් සිද්ධ කරගන්න එක. ඒක තමා විහිං නිරයට හිතාමතාම පැනීමක්. සුගතියට යන්න තිබ්බ මාවත හිතාමතාම වසා ගැනීමක්. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඒ සතරවරන් දෙවිවරු ඒ විදියට දිව්‍ය ලෝකේ තාවතිංස දිව්‍ය ලෝකේ දිව්‍ය ස්වභාවේ සුධර්මා දිව්‍ය ස්වභාවේ මේ විදියට තථාගතයන් වහන්සේ ලෝ පහළ වූ නිසා ලෝකයා යහපතට පත්වී සතුටින් දරිමේ හැසිරෙන අයුරු කතා කරලා ඒ කතාව අහලා විසිල් ගහනවා කියනවා. ඔල්වර සන් දෙනවා. කරේ තියෙන
උතුරු සළු අරගෙන හිසවට උඩ පැනලා කරකවනවා පිනුම් ගහනවා කියලා දේශනා කරනවා. ඇයි මහණෙනි අහෝ පුදුමයි. අහෝ කියන වචනේ තේරුම පුදුමයි. අහෝ බවත්නි ඒකාන්තයෙන්ම ආශ්චර්යයක්මයි ලාභයක්මයි. අසුර කායා පරිහායන්ති අසුරයෝ පිරිහිලා යනවා නිරේගාමී සත්වයෝ අඩු වෙනවා. දේවකායා වඩ්ඩන්ති පරිපූර්ණෙන්ති දිව්‍ය පිරිස වැඩි වෙනවා අපිට ලාභයක්මයි. දිව්‍ය ලෝකය පිරිතිරි යනවා අපිට ලාභයක්මයි කියලා සතුටු වෙනවා. ඔබට කරුණක් කියන්න මතක් වුණා මට. බලන්න පින්වතුනි අද කාලේ මව්කුසට දරුවෙක් පැමිණීම අම්මා තාත්තට ලාභයක්ද මහා කරදරයක්ද දෙන්නයි හදන්නේ. මල වදයක් නිකං වදයක් නෙමෙයි. උන් හදාගෙන මොකද කණ්ඩ දෙන්නේ කොහින්ද ඇයි ඉඩ කඩන්. අන්‍යාගමික පිරිස් 15-20 හදලා අපිට පෙන්නනවා ඕන් දරුවෝ කියලා. ඉඩමුත් තියෙනවා. කණ්ඩක් තියෙනවා. කඩසාපුත් අහස උසට තියෙනවා. බෞද්ධයාට තමයි මොකවත් නැත්තේ. මං මුලින්දලා කියාපු හැමදේම ඇත්ත වෙනව නේද? ඉස්සර අම්මලා දරුවෝ 12ක් හැදුවා, 15ක් හැදුවා, 14ක් හැදුවා. විසාකා දරුවෝ 22ක් හැදුවා. මල්ලිකා දේවි දරුවෝ 32ක් හැදුවා. තේරුණා නේද? කුසේ ඉඩ තියෙනවා. කෑමට විතරයි දැන් තියෙන්නේ. හුස්ම ගන්නටයි. ළමයි හැදින්ට ඉඩක් නැහැ. පුංචි පවුල රත්තරන් කියලා පිටරටින් දුන්න එම ගිලපු මාළුවෝ රැලක් අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙන්න පින තිබ්බ පුතාලා දුවලා අපාගත කළ මිනිස්සු කොටසක් හැටියට බොහෝ දිනාට දුකසී මැරෙන්න වෙනවාමයි. ආපු දරුවෝ ගොඩක් හැදුවනම් කී දෙනෙක් ගෞතම බුදුසසුනේ පැවිදි වෙලා යහපතට පත්වේවිද? වැරදි කරන දිහා දිහා බලලා හාමුදුරුවනේ ඉතින් ඔය කතාව ඔහොම වුණාට ඒක හිරේ ගියොත් ඉතින් අපිට මොකෝ? දැනටත් හිරේ යන අයනේ වැඩි මහණ වෙනවට වඩා. දැනටත් බනින්නේ හිරේ ගියේ කාට නෙවෙයි, හොය හොයා පත්තරේ බනින්නේත් හිරේ ගියේ කාට නෙමෙයි, තරුණ කොල්ලෝ මහණ කරන ගුරුවරුන්ටයි බනින්නේ. අරකත් හිරේ ගියා, අර අම්මා බැලුවේ නෑ. අරකත් හිරේ ගියා, අර ගුරුවරු බැලුවේ නෑ. අරකිත් හිරේ ගියා, අරුන් බැලුවේ නෑ කියලා කවුරුත් පත්තරේට ලියන්නේ. හිරේට ගියා නම් ඇති වෙනකන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. හොයලා පත්තරේ ෆොටෝ එකක් දාන්න කැමරාවක් අයිතිකාරීක් නෑ. පැවිද්දෙක් පුංචි වරදක් කළොත් හැමතැනම දාන්න බෞද්ධ මිනිස්සුම ඉන්නවා. ඒකයි මං කියන්නේ ආගමිකයන්ට බැනලා වැඩක් නෑ. ඉඳල්ලා උඹලට රට කියලා අපිමයි දුන්නේ දෙන්නේ. ඇත්තද කිව්වේ බොරුද? බොහෝ දිනේ ටීවී එක ඉස්සරහ ඉඳලා බණීද දන්නේත් නෑ මෙව්වට. මේ හාමුදුරුවෝ නම් යකෙද්ද කොහෙද කියලා. ඇත්ත කියනකොට එහෙම වෙනවා, වළක්වන්න බෑ. බොරු කිව්වා නම් පිරිකර කරේ තියාගෙන ඇවිල්ලා පූජා කරන ඔබ වහන්සේ හරි හොඳයි කියලා. ඒ නිසා පින්වතුනි, අම්මා කෙනෙක් හැටියට ඉන්න ඔබ, තාත්තා කෙනෙක් හැටියට ඉන්න ඔබ, ඔබේ ආදරණීය දරුවට ධර්මය දෙන්න, සතර පෝයට සිල් ගන්න උදව් කරන්න, සතර පෝයට සිල් ගන්න උදව් කළාම ඔබ ඔබේ යුතුකම් කොටස ඉෂ්ට කරලයි ඔබ මෙරිලා යන්නේ. ඒ පිනත් අරගෙන එසේ නොකළොත් දරුවෝ ඔබට ලස්සන මිනි පෙට්ටියක් දේවි. දරුවන්ට ලැජ්ජාවෙන් බේරෙන්න ලොකු මල්ශාලාවකට කියලා වීඩියෝ සහිත උත්සවය කරලා තැටියකුත් හදාවි ඇපෙන් බේරෙන්න හිතාගෙන. නමුත් ඒ සියල්ලම හිස් ලෝකයට එකතු වෙන හිස් දේවල් විතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා අත්තම්මි ජාතම්මි සුඛා සහාය, තමන්ට කටයුත්තක් ඇතිකල්ලි යහපත් වූ පිරිසක් ඉන්නවා නම් සුඛා, ඒක සැපයක්. බලන්න දැන් මේ මහමෙවුනාව හදන්න අපිට සත්පුරුෂ මිනිස්සු ප්‍රමාණ රහිතව ධනෙන්ද ශ්‍රමයෙන්ද උදව් කරනවා. ඒ නිසාම නොවේද මේ ලෝ පුරා බබලන්නේ
මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ නිවැරදිව ඇහෙන්නේ. ඊළඟට තුට්ටි සුඛායා ඉතරී තරේන තමන්ට තියෙන දෙයින් සෑහීමකට පත්ව ජීවත් වෙන්න ලැබීම සැපයක්. පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි මැරෙන වෙලාවට පිනක් සිහි කරන්න තියෙනවා නම් ඒක සැපයක්. සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනං සියලුම දුක් අවසන් කිරීමට ලැබෙන එක මහා සැපයක්. සුඛා මත්තේයතා ලෝකේ අම්මට සැලකීම මහා සැපයක්. අතෝ පෙත්තේයතා සුඛා පියාට සැලකීම මහා සැපයක්. සුඛා සාමාන්‍යතා ලෝකේ ශ්‍රමණවරුන්ට සැලකීම මහා සැපයක්. අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා බුද්ධාදී උතුමන්ට සැලකීම මහා සැපයක්. සුඛං යාව ජරා සීලං වයසට යනකං සිල්වත්ව වාසය කිරීම මහා සැපයක්. සුඛා සද්ධා පතිට්ඨිතා ශ්‍රද්ධාවී පිහිටා වාසය කිරීම මහා සැපයක්. සුඛෝ පඤ්ඤාය පටිලාභෝ ධර්ම ශ්‍රවණය කරලා වන භාවනා කරලා දියුණු කරගන්නා වූ ප්‍රඥාව සත්‍ය දකින නුවණ මහා සැපයක්. පාපානං අකරණං සුඛං කිසිම පවක් නොකිරීම සැපයක්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපට අනේක විධ දේශනාවන් මේ දුක්බර සසරින් එතර වීමට යන ගමනේදී සැපේ පිණිසත් දේශනා කරලා තියෙනවා. උන්වහන්සේව අපි කවදාවත් නිරයට තිරිසං ලෝකයට ප්‍රේත ලෝකයට අසුර ලෝකයට යොමු කරන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙකු සසරී සැරිසරණ සත්වයා නිවන් දකිනතෙක් මනුස්ස ලෝකය දිව්‍ය ලෝක හයක බ්‍රහ්ම ලෝකවල යොමු කරනවා. ඒවා වර්ණනා කරනවා නිවන් දකිනතෙක් ඔබෙහි විසේවා කියලා. ඒත් මහ කරුණාවෙන්මයි හැමෝටම නිවන් දකින්න අදහසක් නැති නිසයි ඒ කරුණාව. ඒ නිසා පින්වතුනි අද අපි අහපු චතු මහරජ සූත්‍රය තව බොහෝ විස්තර කළ හැකි කාලයයි හරස් වෙන්නේ. ඔබ මේ ධර්මයේ පරිශීලනය කරන්න ඔබටයි මේ ධර්මයේ අයිති. මුහුදේ පාවෙන නැව් මිනිසුන් දෙහිමෙහි යන්න තියෙන්නේ. ගංගාවේ එහා මෙහා සැරිසරන බෝට්ටුව එහා මෙහා සැරිසරන අයටයි අයිති. වතුර ඉන්න මාළුන්ට නෙමෙයි. ඒ වගේ අධර්මයට කැමති ලෝකයාට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. සසරින් එතර වෙන්න යහපතට කැමති ලෝක ප්‍රජාවට. ඒ නිසා අපි මේ ධර්මයේ ඔබට ශ්‍රවණය කරන්නට අද දායකත්වයේ දරන සියලු දෙනාටත් පින් සිදු වේවා කියන උතුම් අදහසින් මේ ධර්මය අහපු අද දවසේ ඉඳලා ඉදිරියට ඔබ මිය යනතෙක් එළමෙන්නා වූ සෑම පොහොයකටම උපෝසථයේ සමාදන් වෙන්න, ඒ වගේම සෑම රාත්‍රියකම අම්මා තාත්තට වඳින්න පුරුදු වෙන්න, බිරිඳක් වශයෙන් තමගේ ස්වාමියා මොනතරම් වැරදි කළත් ඔහුට වන්දනා කරලා නින්දට යන්න කල්පනා කරන්න. අද මේවා කියද්දී බොහෝ දෙනා හිනා වෙනවා. ගුණයට හිනා වෙන ලෝකයක අපි ඉපදුනේ. ඒ වගේම කවදාවත් මිනිස්සෙකුගේ කකුල් දෙක උඩින් එහා පැත්තට යන්න වැඩිහිටි වුණත් බාල වුණත් කටයුතු කරන්න එපා. මේ මනුස්ස කයක් පැවිදි වෙන්න උරුමකම් තියෙන කයක්, සුගතියේ යන්න උරුමකම් තියෙන කයක්. ඒකට ගරු කරන්න ඕනි. ඒ වගේ ගුණ ධර්මත් ඔබ අද දේශනාවෙන් මතක තියාගන්න.